සුබ දවසක් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න සියලුම දෙනාට ඉතින් අපි කතා කරන්න හැදුවා මේ ඇති වෙලා තියෙන තත්ත්වයත් එක්කලා අපේ 2020 exam එක A level exam එකට මුණ දෙන්න ඉන්න දරුවන්ට මේ A level කඩේම කියන්නේ හීනයක් විතරක්ම ඇති කියලා හිතන් ඉන්න ඇති අපි අපේ ආදරණීය දරුවන් කියනවා හීනයක් නෙමෙයි අරමුණක් තියාගන්න ඒ අරමුණමයි වෙන සටන් වදින්න ඉතින් අපි අද කතා කරන්න ගත්ත මේ වීඩියෝ එකකින් කතා කරන්න හදන්නේ මූලික වශයෙන් ටෙක්නොලොජි ස්ට්‍රීම් එක මේ A level ටෙක්නොලොජි කරන දරුවන් මූලික කරගත්තත් අපි අද කතා කරන කොටස ඒ කියන්නේ බලය සහ බල සමතුලිතතාවය දැන් බලය ගත්තාම බලය තියෙනවා විභේදනය සම්ප්‍රයුක්තය ඒ වගේ ගොඩක් මූලික කොටස් එක්කලා ඇවිල්ලානේ न्यूटन नियम इवागे मूलिक कोटस मिथंटे अद कथागर बल अभी अंतिम कोटस कथागर के लिए मिथनी मे पार्ट कथागर अभी वस्तु समतुलितावे कथागर तो वस्तु समतुलितावे दृढ़ वस्तु समतुलितावे सह लक्षाकार वस्तु समतुलितावे गेला कोटस देख प्रधान विषय कथागर මේ යටතේ ගත්තාම මේ යටතේ ගණන් ටික අපි හදාගෙන යද්දී ඒ ගණන් වලට අවශ්‍ය වෙනවා අර අපි කලින් කතා කරලා තියෙන බලය පාඩමේ මූලික තීරිය ඔක්කොම. ඒතොර මේක අන්තිම කොටස සාකච්ඡා කරන ගමන් අපි ඒ තීරියත් මතක් කරන ගමන් බලය පාඩම ඉවරක් කරගමු. හරි එතකොට මෙතනින් ඉන්න අපි කතා කරනවා බල සමතුලිතතාවය ගැන. බල සමතුලිතතාවය ගැන बल समतुलितावेगन मुखद मे बल समतुलितावेगियन मुखद बल समतुलितावेगियन पेहदरी वहागन यम किसी वस्तु अक्मत अरे यम किसी वस्तु अक्मत यम किसी मुखकर वस्तु ये वस्तु मत क्रियाकरण संप्रयुक्त बले हिंदा यम किसी वस्तु अक्मत क्रियाकरण संप्रयुक्त बले हिंदा ये वस्तु कोणिक त्वरणयकट हो रेखीय त्वरणयकट लक् नोयन वन अभी कियन वे वस्तु मतन बल समतुलिताय कियत मुखद कोणिक त्वरणयको रेखीय त्वरणयकट लक् नोयन वन अभी कियन वे वस्तु समतुलिताय कियत इति एतोट अपि मेम कथा करुत्तेम देन एनं वाहनयक् एकाकार प्रवेगेन गमन करनु पहले मतक करगन्न वाहनयक् एक में एकाकार प्रवेगी गमन करना अभी तो मुख्य बैक आना बैक पैट किलोमीटर हेटे आना हेटे में तीया गिने पैट किलोमीटर हेट गिन में अभी मे बैक अरगिने तो बैक तीन एकाकार वेग एकाकार वेगेन तिब्ब बैक निश्चल है अभी गमन कर वाहन अक्की तो कार अक्की तो कार निश्चल है कार गमन करना कार निश्चल है बल समतुलताल सह समतुलता निश्चल सह बल समतुलता नम तो एकाकार प्रवेग एकाकार प्रवेगेन गमन करागियला मे वस्तु एकाकार वीगियल प्रवेगेन गमन करागियला प्रवेगे एकाकार एक अनिवार्य में मैंने मे वस्तु मत दिए न बल है मे वस्तु मत दिए न बल समतुलित है ना पैदरी है ना अपने किसी मिलाव के तार के अग्गे न बै वस्तु अक निश्चल वैन्ने में ओ ने ये वस्तु मत दिए न बल समतुलित है वैन समतुलित है वैन्ने की है ना कथा अपने प्रधान मशीन का अंडे दिए ने बल समतुलित है क्या रखिए ने वस्तु अक मत दिए न संप्रयुक्त बले हिंदा ये वस्तु रेखीय हो कोणिक त्वरणयकट लक् नोयनवान अन्य वस्तु समतुलिताय केन एंडेंड अपि सरलवम गमु रेखीय त्वरणयक् कियन कथाव एंडेंड यागे प्रवेगे वेडी वेनवा 5 किलोमीटर 40 तिब्ब 50 उना अन्न 60 उना अन्न 70 उना ओम ओम एंडेंड प्रवेगे वेडी वेगेन यनवा ना अपि किनवा रेखीय त्वरणयकट लक् वेनवा किय ना रेखीय त्वरणयक् हो कोणिक त्वरणयक् तियनवा ना अपि किनवा ए वस्तु मत दिए बल समतुलित है रेखी हो कोणिक त्वरणयकट लक् नोवेनवान
ඒ වස්තුව සමතුලිතයි කියන. හරි. එතකොට අපිට කතා කරන්න ගත්තාම අපිට කතා කරන්න වෙනවා මෙන්න මේ සමතුලිතතාවය යටතේ ප්‍රධාන වශයෙන් කොටස් දෙකක්. මම මුලින්මත් කිව්වා ඒකෙදී අපි කතා කරනවා පළවෙනියෙන්ම ලක්ෂාකාර වස්තුවක සමතුලිතතාවය සහ හරි පළවෙනියෙන් කතා කරනවා ලක්ෂාකාර වස්තුවක සමතුලිතතාවය දෙවෙනියට කතා කරනවා දුඩ වස්තුවක සමතුලිතතාවය දෙවෙනියට කතා කරනවා දුඩ වස්තුවක සමතුලිතතාවය එතකොට අපි අද කතා කරන්න වෙන්නේ මෙන්න මේ කොටස සම්බන්ධව කතා කරලා මේ කොටසින් අරන් ටිකක් සාකච්ඡා කරමු මේ කොටස අද සාකච්ඡා කරනවා අපි දුඩ වස්තුවක සමතුලිතතාවය සහ බලය අමාරු ගණන් ටිකක් ගැන ඉදිරි වීඩියෝ වලින් කතා කරමු එහෙනම් අපි අදට මේ කොටස ගැන සාකච්ඡා කරන්න ගමු එතකොට අපි ලක්ෂාකාර වස්තුවක සමතුලිතතාවය ගැන සාකච්ඡා කරද්දී ලක්ෂාකාර වස්තුවක සමතුලිතතාවයත් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට ගණන් ගන්න පුළුවන් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට ගණන් ගන්න පුළුවන් එකක් තමයි බල දෙකක් යටතේ සමතුලිතතාවය එකක් තමයි බල දෙකක් යටතේ සමතුලිතතාවය ඊළඟට අපි සාමාන්‍ය විදිහට ගන්න පුළුවන් බල තුනක් යටතේ සමතුලිතතාවය කියලා බල තුනක් යටතේ සමතුලිතතාවය කියලා ගන්න පුළුවන් ඇත්තටම බල තුනක් කියන කතාවේදී බල තුනක් නෙමෙයි ඕනෑම සංඛ්‍යාවක් ලක්ෂාකාර වස්තුවක්වත් තියෙනවා නම් එතනින් සමතුලිතතාවය කතා කරන්න පුළුවන් හරි අපි අමු වෙනම් දැන් මෙතනදී මෙන්න මේ කොටස බල දෙකක් යටතේ සමතුලිතතාවය කියන තැනට යමු පැහැදිලිව බලා ගන්න මේ නෝට් එක දාන එක බල දෙකක් යටතේ සමතුලිතතාවය කියන කොටසට යන් එතකොට මේව ගත්තාම අපි හිතමු මේ වගේ ලක්ෂාකාර වස්තුවක් තියෙනවා දැන් මේකේ මම ලක්ෂයක් අඳින්නේ නැහැ ලක්ෂයක් කියන්නේ මේ වගේ ඩොට් එකක් තියන්නේ නැහැ මොකද අපිට මේ දර්ශනය වෙනවා මදිහින්ද මේ වගේ ලක්ෂාකාර වස්තුවක් තියෙනවා මෙන්න මේ වස්තුව මත මේ පැත්තට p කියලා බලයක් තියෙනවා කියලා හිතමු හරි මේ වස්තුව මත බලයන් දෙක බල දෙකක් ක්‍රියා කරනවා කියලා එක මෙහෙම වුණෙත් නැහැ මේ වස්තුව මත බල දෙකක් ක්‍රියා කරනවා කියලා හිතමු මොකක්ද මේ වස්තුව මත බල දෙකක් ක්‍රියා කරන්න පුළුවන් ආකාර ගොඩක් තියෙනවා අපි හිතමු එකම දිශාවට බල දෙකක් ක්‍රියා කරනවා කියලා මේ පැත්තට p කියලා බලයක් සහ මේ පැත්තටම q කියලා බලයක් ක්‍රියා කරනවා එතකොට අපි සම්ප්‍රයුක්තතාවය ඉගෙන ගන්නවා අපි දන්නවා එකම පැත්තට බල දෙකක් තියෙනවා එතකොට මේ p බලය සහ q බලය මොකද වෙන්නේ එකතු වෙනවා අන්න එකතුන ගමන් මේ වස්තුව කොහෙට ඇදිලා යන්නේ මේ පැත්තට ඇදිලා යනවා මේ වස්තුව මේ පැත්තට ඇදිලා යනවා එහෙනම් මේ වස්තුව අනිවාර්යෙන්ම එක පැත්තකට බලයක් විතරයි තියෙන මේ අතොරණයකට ලක් වෙනවා එහෙනම් වස්තුවක් මත බල දෙකක් ක්‍රියා කරද්දී කිසිම වෙලාවක එකම දිශාවකට ක්‍රියා කරලා ඒ වස්තුව සමතුලිත කරන්න බෑ අපි හිතමු මේ දැන් යම් කිසි කෝණයක් ඔස්සේ මේ පැත්තට ක්‍රියා කරනවා කියලා මේ බලය q කියන බලය මෙහෙට ක්‍රියා කරනවා ලම්බකව ක්‍රියා කරනවා ඒ මොනවා කරත් මේ වස්තුව සමතුලිත කරන්න බෑ මෙන්න මේ දෙන්නාගේ සම්ප්‍රයුක්ත බලයක් ගොඩනැගිලා මේ දිශාවට වගේ චලනය වෙන්න ගන්නවා චලනය වීමෙන් විතරක් කියන්න බෑ කියලා අපි කිව්වා ත්වරණය වෙන්න ගන්නවා එහෙනම් ලක්ෂාකාර වස්තුවක් බල දෙකක් යටතේ සමතුලිත වෙන්න නම් ප්‍රධාන වශයෙන් අවශ්‍යතා තුනක් තියෙනවා ප්‍රධාන වශයෙන් අවශ්‍යතා තුනක් තියෙනවා ඒකේ පළවෙනිම එක තමයි අනිවාර්යයෙන්ම බල දෙක විශාලත්වයෙන් සමාන වෙන්න ඕන බල දෙක විශාලත්වයෙන් සමාන වෙන්න ඕන පළවෙනි එක තමයි බල දෙකම විශාලත්වයෙන් සමාන වෙන්න ඕන විශාලත්වයෙන් සමාන විය යුතුයි වෙන්න ඕනේ විශාලත්වයෙන් සමාන වෙන්න ඕනේ ඊළඟට දෙවෙනි එක විදිහට ගන්න පුළුවන් අපිට අනිවාර්යෙන්ම මේ වස්තුව සමතුලිත වෙන්න නම් බල දෙක දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වෙන්න ඕන අපි හිතමු p බලය සහ p බලයට q බලයේ q කියන බලයේ විශාලත්වයන් සමාන වෙනවා මොනිට අපි p කියලා බල දෙයක් ගමු මේකත් p වෙනවා මේකත් p වෙනවා එතකොට ඔන්න බල දෙක මේ විදිහට ක්‍රියා කරනවා දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි අරහා සමාන්තරව අනෙක් පැත්තට තියෙනවා මේ පැත්තට දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි ලක්ෂාකාර වස්තුවක් මත තියෙන්නේ මේ බලය මේ පැත්තට තියෙනවා මේ බලය මේ පැත්තට තියෙනවා ඔන්න බල දෙක විශාලත්වයෙන් සමානයි දිශාවෙනුත් ප්‍රතිවිරුද්ධයි දිශාවෙන් ප්‍රතිවිරුද්ධ විය යුතුයි
හරි එහෙනම් බලන්න මේ දැන් බල දෙක මෙහෙම තියෙනවා විශාලත්වයෙන් සමානයි p කියලා බලයක් p කියලා බලයක් දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි එහෙනම් මේ වස්තුව සමතුලිත වෙනවද නැහැ ඇයි මෙන්න මෙතනදී බලන්න මේ බල දෙක අතර ප්‍රධාන කෙලින්ම අපිට ගත්තොත් ලම්බක දුරක් තියෙනවා දැන් මෙයා මොකක් බවට පත් වෙනවද එකිනෙකට සමාන්තර වූ දිශාවෙන් ප්‍රතිවිරුද්ධ බල යුගලයක් මේ වස්තුව මත ක්‍රියා කරන ලක්ෂාකාර වස්තුව මත එතකොට මෙයා මොකක් වෙන්න ගන්නවද මෙයා මත බල යුග්මයක් ක්‍රියා කරලා මෙයා ගූර්ණය වෙන්න ගන්නවා එහෙනම් මේ වැඩේ නතර කරන්න ඒ කියන්නේ මෙයා සමතුලිත වෙහිටෙන්න නම් වෙන්න ඕන එකම දේ තමයි මෙන්න මේ බලය මෙතනින් ක්‍රියා කරලා හරියන්නේ නැහැ මේ බලය අනිවාර්යයෙන්ම මෙන්න මෙතන මේ ක්‍රියා රේඛාව හරහාම ක්‍රියා කරන්න ඕන ආ එහෙනම් වෙන්නේ මොකද්ද බල දෙක විශාලත්වයෙන් සමාන වෙන්න ඕනේ දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වෙන්න ඕනේ සහ තුන්වෙනි එක විදියට ගන්න වෙන්නේ එකම ක්‍රියා රේඛාවේ පැවතින ඕන එකම ක්‍රියා රේඛාවේ පැවතිය යුතු වෙන්න ඕන එකම ක්‍රියා රේඛාවේ පැවතිය යුතුයි එහෙනම් අපි මෙතනදී ලක්ෂාකාරක වස්තුවක් බල දෙකක් යටතේ සමතුලිතතාවය කතා කරද්දී ප්‍රධාන වශයෙන් අවශ්‍යතා තුනක් කතා කරා පළවෙනි එක තමයි බල දෙක විශාලත්වයෙන් සමාන වෙන්න ඕනේ දෙවෙනි එක තමයි දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වෙන්න ඕනේ තුන්වෙනි එක තමයි එකම ක්‍රියා රේඛාවේ පැවතිය යුතුයි එකම ක්‍රියා රේඛාවේ පැවතිය යුතුයි මෙතන එන්න ඕනේ ක්‍රියා රේඛාව කියලා අනිවාර්යයෙන්ම එකම ක්‍රියා රේඛාවේ පැවතිය යුතුයි එකම ක්‍රියා රේඛාවේ පැවතිය යුතුයි හරි අපි මෙතනින් ඉතා මෙතන නම් ගණන් හදන්නද කියලා දෙයක් නැහැ මම පොඩි කීරි කැලක් විතරයි අපි චූටි ගණන් බලමු මෙතනින් මොකද වෙන්නේ කියලා හිතන්න අපි මේ වගේ එකකින් මේ තන්තුවක් දාලා සහැල්ලු තන්තුවක් දාලා වස්තුවක් එල්ලලා තියෙනවා අපි හිතමු මේ වස්තුවේ බර තියෙනවා නිව්ටන් 10ක් කියලා මේ වස්තුවේ බර තියෙනවා නිව්ටන් 10ක් දැන් ඒකෝර මෙන්න මේ වස්තුව මෙතනින් සමතුලිත වෙනවනේ මේ වස්තුව එල්ලෙන්නේ නැහැ මෙහා මේ විදිහට සමතුලිතව පිහිටනවා එහෙනම් සමතුලිතව පිහිටන්න නම් අනිවාර්යෙන්ම මෙයා මත පහළට බලයක් තියෙනවා කියන්නේ මෙන්න මේ තන්තුව මගින් T කියලා ආතතියකින් මෙයව ඉහළට අදිනවා T කියලා ආතතියක් මෙතනින් වදිනවා අපි ගමු ටෙන් T කියලා ගමු ටෙන්ෂන් කියන්නේ ඔන්න දැන් අපේ කට්ටිය පටලා ගන්න තවත් තැනක් තියෙනවා එකක් තමයි මෙතනදී පටලා ගන්න ප්‍රධානම දේ කට්ටිය අපි ගන්නෙ මෙන්න මේ T කියන බලය තියෙන්නේ හොඳට හිතන්න මේ T කියන බලය තියෙන්නේ මේ වස්තුව මතද තන්තුව මතද උඟ දෙනෙක් කියන්නේ මේ T කියන ආතතිය තියෙන්නේ මේ තන්තුවද කියලා නෑ මේ T ආතතිය මේ T කියන බලය වදින්නේ මෙන්න මේ වස්තුවට ඇයි වස්තුවේ බර පහළට ක්‍රියා කරද්දී වස්තුව මත ඉහළට T කියලා ආතතියක් ක්‍රියා කරනවා මෙතනින්ම මෙන්න මෙහෙම T කියලා ආතතියක් ක්‍රියා කරනවා අන්න එයානම් වදින්නේ තන්තුවට එයා වදින්නේ තන්තුවට හරි ඔක තවදුරටත් අපිට කතා කරොත් එහෙම හිතන්න මෙහෙම සම්බාධිනවා කියලා මිනිස්සෙක් කඹයක් අල්ලන් ඉන්නවා ඔය විදියට එතකොට මේ කඹේ අදිද්දි මිනිස්සයාගේ අතද මේ තියෙන්නේ මේ තියෙන මිනිහාගේ අත මේ තියෙන අත අපි මෙහෙම කඹේ අල්ලන් ඉද්දි කඹේවම අල්ලන් ඉද්දි අපි වැදෙන්නේ ඉස්සරහට එහෙනම් මිනිස්සයාගේ අත මත කඹෙන් ඇති කරන බලය තියෙන්නේ කොහෙද මේ දිශාවට තියෙන්නේ. දොර කඹේ යදින්නේ අපි කොයි පැත්තටද? අපේ දිශාවට. එහෙනම් කඹේ මත බලය තියෙන්නේ මේ පැත්ත. මේ T එක තියෙන්නේ කඹේට. මේ T එක තියෙන්නේ මිනිසාගේ අත මතට. මේ T එක තියෙන්නේ මිනිසා. එතකොට මේක තියෙන්නේ මේක වස්තුවට. මේක තියෙන්නේ වස්තුවට. මෙතනින් තියෙනවා තන්තුවට. එතකොට අපි මේක ඕන තවදුරටත් දික් කරොත් එහෙම මෙතන මේ විදිහට මෙතනත් ගන්න පුළුවන් මෙතනින් t එකක් වදිනවා at එක වදින්නේ මේ ඉල්ලලා තියෙන බාල්කෙට මෙතනින් t එකක් වදිනවා at එක වදින්නේ තන්තුවට මෙතනින් t එකක් වදිනවා අපෝ තන්තුවට වදිනවා කොහොම තමයි බලට ක්‍රියා කරන්නේ අපිට මේ ගණනාදී ඇත්තටම මෙන්න මේ බල ගැන අදාළත්වයක් වෙන්නෙත් නැහැ මේවා වැඩකුත් නැහැ එහෙම ගත්තාම කෙලින්ම මේ වස්තුව මත තියෙන බල කීයද දෙකයි එහෙනම් අනිවාර්යයෙන්ම T කීයයිද කියලා ඇහුවොත් එහෙම තන්තුවේ ආතතිය කීයයිද කියලා ඇහුවොත් අපිට ගන්න පුළුවන් අර තියරියට අනුව මොකද වෙන්නේ
බල දෙක විශාලත්වයෙන් සමාන වෙන්න ඕනේ. දිශාවෙන් ප්‍රතිවිරුද්ධයි ඒක හරි. එහෙනම් T කියන්නේ අනිවාර්යයෙන්ම නිව්ටන් 10ක බලයක් ඉහළ දිශාවට දීන. නිව්ටන් 10ක බලයක් කියලා ගන්න පුළුවන්. නිව්ටන් 10ක බලයක් කියලා ගන්න පුළුවන්. හරි. අපි යමු මේකේ ඊළඟ කොටසට. මේක නම් පොඩිම කොටසක් ගත්තේ. අපි යමු මේකේ ඊළඟ කොටසට. අපි කතා කරා ලක්ෂාකාර වස්තුවක් බල දෙකක් යටතේ සමතුලිතතාවය. එහෙනම් අපි ඊළඟට යන් ලක්ෂාකාර වස්තුවක් බල 3ක් යටතේ සමතුලිතතාවය කියන කොටස. බල 3ක් යටතේ සමතුලිතතාවය. පැහැදිලිව බලා ගන්න දැන් ලක්ෂාකාර වස්තුවක් බල 3ක් යටතේ සමතුලිතතාවය. මේ වගේ වස්තුවක් තියෙනවා. මේ වගේ වස්තුවක් තියෙනවා. මෙයා මත මේ පැත්තට F1 කියලා බලයක් වම තියනවා කියලා හිතන්න. F1 කියලා බලයක් තියෙනවා. ඊළඟට මෙතනින් මේ දිශාවට තියනවා කියලා හිතමු අපි F2 කියලා බලයක්. සහ මම මෙතනින්ම මේ පැත්තට දාන්නම් මේ දිශාවට තියනවා F3 කියලා බලයක්. දැන් ඔන්න මේ වස්තුව මත බල 3ක් ක්‍රියා කරනවා. F1 කියලා බලයක්, F2 කියලා බලයක් සහ F3 කියලා බලයක් ක්‍රියා කරනවා. එතකොට අපි ගමු මේ වස්තුව මත බල 3ක් ක්‍රියා කරද්දී මෙයා සමතුලිත වෙන්න නම් අපිට කියන්න පුළුවන් මෙන්න මෙහෙම කතාවක්. හොඳට බලා ගන්න. ඕනෑම බල දෙකක සම්ප්‍රයුක්තය ඕනෑම බල දෙකක සම්ප්‍රයුක්තය ඉතිරි බලයට අන්න ඕනෑම බල දෙකක සම්ප්‍රයුක්තය ගත්ත ගමන් ආයේ මේ වස්තුව මත තියෙන බල ගාන කීයක් වෙනවද? දෙකක් වෙනවා. හිතන්නකෝ මෙහෙම මේ F සහ F1 සහ F2 ගේ සම්ප්‍රයුක්ත බලය මේ හරහා මේ මෙන්න මෙහෙම ඉන්නවා කිය. මෙහෙම තමයි ඉන්න ඕනෑම. මෙහෙට තියෙනවා R. F1 සහ F2 ගේ සම්ප්‍රයුක්තය. කොයිම වෙලාවකදීවත් F1 දන F2 කියලා මෙහෙම ගන්න බෑ. මෙයා ආනත නම් මේ වස්තුව මත ආනත බල දෙකක් නම් ක්‍රියා කරන්න මේ විදියට F1 F2 එකතු කරලා ගන්න බෑ. මේ තියෙන්නේ සම්ප්‍රයුක්තය. අන්න මොකද වෙන්නේ? ඕනෑම බල දෙකක සම්ප්‍රයුක්තය ඉතිරි බලයට ඕනෑම බල දෙකක සම්ප්‍රයුක්තය ගත්ත ගමන් දැන් මේ F කියන බලය මේ බලයක් නෑ මෙතන. මේ බල දෙක සම්ප්‍රයුක්තය ගත්තාම R විතරයි මෙයත් නැහැ මෙයත් නැහැ. දැන් මේ වස්තුව මත බල තියෙන්නේ R සහ F3. අන්න බල දෙකක් තියෙන. දැන් ආයෙත් ලක්ෂාකාර වස්තුව මත බල දෙකක්. එහෙනම් අර ඉස්සෙල්ලා කතා කරපු අවශ්‍යතාව තුන ආයෙත් සම්පූර්ණ වෙනවා. මොකද වෙන්නේ? ඕනෑම බල දෙකක් ඕනෑම බල දෙකක සම්ප්‍රයුක්තයේ ඉතිරි බලයට විශාලත්වයෙන් සමාන වෙන්න ඕනේ, දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වෙන්න ඕනේ සහ එකම ක්‍රියා රේඛාවේ පවතින ඕනේ. එහෙම වෙනවා නම් මේ බල දෙක සම්ප්‍රේ මේ බල දෙක නෙමෙයි මේ වස්තුව සමතුලිත වෙනවා කියලා ගන්න පුළුවන් අපි. මේ වස්තුව සමතුලිත වෙනවා කියලා ගන්න පුළුවන්. එතකොට අපිට මේ බල දෙකේ සම්ප්‍රයුක්තය විතරද කියන්නේ නැහැ. එහෙම කියලා විතරක් අපිට කියන්න බෑ. අපි ගත්තොත් එහෙම මෙන්න මේ බල දෙකේ සම්ප්‍රයුක්තය කියලා ගත්තා. මේ බල දෙකේ සම්ප්‍රයුක්තය අපි ගමු F1 සහ F3 ගේ සම්ප්‍රයුක්තයෙන් ක්‍රියා කරනවා නම් එයා ගන්න ඕනේ හරියටම මෙන්න මේ හරහා. මේක තමයි ඒකේ R තියෙන්නේ. එතකොට මෙයක් නැහැ. මෙයක් නැහැ. F1 උත් නැහැ F3 මේ F3 ත් නැහැ. හරියටම මේ F2 ගේ F2 මේ පැත්තට එයාට විශාලත්වයෙන් සමානව R බලය ඉහළ මේ මෙතනින් මේ දිශාවට තියෙනවා. එහෙනම් මේ වස්තුව සමතුලිත වෙනවා. එතකොට මේකට බල 3ක් නෙමෙයි බල 4ක් 5ක් ගත්තත් ඒ එක එකේ සම්ප්‍රයුක්තේ කඩාවෙන 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 ගිහිල්ලා මෙයා සමතුලිත වෙනවා කියලා ගන්න පුළුවන්. එහෙනම් බල 3ක් යටතේ සමතුලිත වෙන්න අවශ්‍යතාවය තමයි ඕනෑම බල දෙකක සම්ප්‍රයුක්තය ඉතිරි බලයට විශාලත්වයෙන් සමාන වෙන්න ඕනේ, දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වෙන්න ඕනේ සහ එකම ක්‍රියා රේඛාවේ පවතින ඕනේ. එකම ක්‍රියා රේඛාවේ පවතින ඕනේ. අපි පොඩි ගණන් දෙකක් බලමු මේ සම්බන්ධව. අපි ගණනක් ගමු. අපි හිතමු මෙන්න මෙහෙම වස්තුවක් තියෙනවා. ඒ වස්තුව මත උඩට Q මෙතනින් Q කියලා බලයක් තියෙනවා. මේ පැත්තට P කියලා බලයක් තියෙනවා සහ මෙන්න මේ පැත්තට
මෙතන ඉඳලා p ගේ ඉඳලා අංශක 150ක කෝණයකින් නිව්ටන් 10ක් ක්‍රියා කරනවා කියලා ගන්න. අපිට කියනවා මේ ගානේ මේක ලම්බකව ක්‍රියා කරන්නේ මේ හරියට ලම්බකව හරියටම ලම්බකව ක්‍රියා කරනවා p සහ q ලම්බකව ක්‍රියා කරනවා. මේ කෝණය අංශක 150ක් කියලා කියනවා. මේ කෝණය අංශක 150ක්. අපෙන් ප්‍රශ්නයක් අහනවා. අපෙන් ප්‍රශ්නයක් අහනවා p කියන්නේ කීයද? දෙවෙනි ප්‍රශ්නයක් අහනවා q කියන්නේ කීයද කියලා. p සහ q බලයන්හි විශාලත්වයන් ගණනය කරන්න කියලා කියනවා. දැන් මෙතනදී අපිට විභේදනය අවශ්‍ය වෙනවා. මෙතනදී විභේදනය අවශ්‍ය වෙනවා. මෙහෙම තිබ්බ ගමන් හරිම ලේසි මෙන්න මේ අපි දන්න බලයේ සන්නච්චක දෙකකට කඩමු. මේ දන්න බලයේ සන්නච්චක දෙකකට කඩමු. මේ සරල රේඛාව මෙහෙම දික් කරගත්තොත් එහෙම මෙන්න මේ p ගෙන් එන සරල රේඛාව අපි දික් කරගත්තොත් මේ විදිහට දික් කරගත්තොත් අපි දන්නවා සරල රේඛාවක් මත තියෙන බද්ධ කෝණවල අයිති අංශක 180යි. එහෙනම් මේ කෝණය 150යි කියන්නේ මෙන්න මේ කෝණය වෙන්න ඕන අනිවාර්යයෙන්ම 30ක්. මේ කෝණය 30ක් වෙන්න ඕන. එතකොට මම මෙතනින් මේ ගණන ගත්තොත් එහෙම මේක 150යි කියන්නේ මේක 30යි කියන්නේ මෙන්න මේ මේ කෝණය වෙනවා අංශක 60ක්. හැබැයි අපිට ඒ කෝණෙත් නැහැ මේ එකකින් විතරක් විභේදනය කරන්න පුළුවන්. මම මේ 60යි කියන එක අමතක කරලා ගන්නවා. අන්න දැන් අපි විභේදනය කරන්න යනවා. බලයක් විභේදනය කරනවා කියන්නේ මොකක්ද? බලයක් විභේදනය කරනවා කියන්නේ විභේදනයෙන් අපිට කරන්න පුළුවන් ඕනෑම බලයක් එකිනෙකට ලම්බක දිශා දෙකක් ඔස්සේ සන්නච්චක දෙකකට කඩා ගන්න. ඒ බලයම අපි ගාන හදන්න පහසුව තකා කෑලි දෙකකට කඩා ගන්නවා. ඒ කැඩුවෙන් පස්සේ ආයි කලින් තිබ්බ මුල් බලය නෙමෙයි මේ කෑලි දෙක තමයි තියෙන්නේ. එහෙනම් මෙයා කඩන්න පුළුවන් මේ 10 නියුටන් තියෙනවා මේ පැත්තට. මෙයා විභේදනය කරන්න මේ පැත්තට. මෙයාගේ තිරස්සන්නච්චක ගම්ම. මෙහෙම විභේදනය කරපුවාම මෙයාගේ දිශාව තියෙන්නේ මේ දිශාවට. එහෙනම් මෙහෙම කරකපුවම මේ පැත්තට තමයි බලය තියෙන්නේ. එතකොට මෙතනින් මෙන්න මේ අංශක 30 කෝණය වැහෙනවා. නම් අපිට ගන්න පුළුවන් කෝණේ වැහෙන පැත්තට යන හින්දා කෝණේ වැහෙනවා මේ පැත්තට ගන්න පුළුවන් 10යි 10යි cos 30යි කියලා. 10යි cos 30යි. ඊට පස්සේ මෙයාගේ අනිස්සන්නජිකේ ඉකිනේකට ලම්බ මෙන්න මේ ලම්බක දිශා දෙක ඔස්සේ එන කඩන්න වෙන්නේ අපිට. මෙයාගේ ඊළඟ සන්නජිකේ ගන්න පුළුවන් මෙයා මේ පැත්තට කැඩෙනවා. එහෙනම් මේ මෙතනින් පහළට තියෙනවා 10යි sin 30යි කියලා ගන්න පුළුවන්. 10යි sin 30යි. දැන් මේ බලය නැහැ. දැන් මේක නැහැ. දැන් වස්තුව මත බල තියෙනවා. මොකද්ද? මේ බලය නැහැ කියලා හිතුවොත් මේ පැත්තට p කියලා බලයක් තියෙනවා. මේ පැත්තට 10යි cos 30ක් තියෙනවා. මේ පැත්තට q තියෙනවා. පහළට 10යි sin 30ක් තියෙනවා. පහළට 10යි sin 30ක් තියෙනවා. හරි. දැන් අපි වස්තුව සමතුලිතයිනේ. මේ පද්ධතිය සමතුලිතයි නම් p සහ q හොයන්න කියලා නේ අපිට පළවෙනිින් අහන්නේ. පද්ධතිය සමතුලිතයි නම් p සහ q සොයන්න කියලා කියනවා. එහෙනම් පද්ධතිය සමතුලිතයි නම් ඕනෑම දිශාවක් ඔස්සේ තියෙන බල සමාන. ඕනෑම දිශාවක් ඔස්සේ තියෙන බලය ඊට ප්‍රතිවිරුද්ධ දිශාවේ තියෙන බලයයි සමාන වෙනවා. අපි සලකමු මේකේ ඉස්සල්ලාම සිරස් සමතුලිතය සලකමු. පළවෙනියෙන්ම සිරස් සමතුලිතය සලකමු. සිරස් සමතුලිතය සලකුවොත් එහෙම ඉහළට තියෙනවා q කියලා බලයක් අන්න පහළට තියෙනවා 10යි sin 30ක්. 10යි sin 30ක්. q සමාන වෙනවා 10යි sin 30 කියන්නේ අපි දන්නවා භාගයයි මේ දෙකට එකයි මෙතනින් කැපිලා යනවා 5යි අන්න බලය එනවා q බලය එනවා නිව්ටන් 5යි කියලා. q බලය එනවා නිව්ටන් 5යි කියලා. ඊළඟට q බලය එනවා නිව්ටන් 5යි කියලා. ඊළඟට සලකමු අපි තිරස් සමතුලිතය. ඊළඟට සලකමු අපි තිරස් සමතුලිතය. ඇයි මේ පද්ධතිය තිරස්සත් සමතුලිතයි සිරස්සත් සමතුලිතයි? අපි සලකමු ඕනම දිශාවක් ඔස්සේ මෙයා චලිත වේ. මෙයා නම් මෙයා සමතුලිතයි. මෙයා මත තියෙන බල සමතුලිතයි. එහෙනම් මේ දිශාවට තියෙනවා මෙයාගේ p කියලා බලය. අනිත් දිශාවට තියෙනවා 10යි cos 30ක්. 10යි cos 30ක්. එතකොට p සමානයි 10යි cos 30 කියන්නේ මූල 3 යට 2යි 2ට 1යි මෙතන 5යි කියලා. එහෙනම් p බලයේ විශාලත්වය ගන්න පුළුවන් 5යි මූල
තුනයි නිව්ටන් කියයි. අපි බලයේ විශාලත්වය ගන්න පුළුවන් පහයි මූල තුනයි නිව්ටන් කියයි. අපි තව එක ගානක් සාකච්ඡා කරමු. අපි තව ගානක් සාකච්ඡා කරමු. කට්ටියන්න මේ ගාන හදා ගන්න ඕන නම් පොඩ්ඩක් පියුස් කරලා ඉවරලා වීඩියෝ එක බලන ගා වීඩියෝ එක පියුස් කරලා නෝ මේ ගාන හදා ගන්න. අපි යමු ඊළඟ ගානට. අපි යමු ඊළඟ ගානට. අපි සලකමු තව එක ගාන. මෙන්න මේව රූප සටහනක් දීලා තියෙනවා. මේ විදිහේ රූප සටහනක් දීලා තියෙනවා. මේ වගේ බිත්තියකට ගැට ගහපු තන්තුවක තියෙනවා වස්තුවක්. මේ වගේ බිත්තියකට ගැට ගහපු තන්තුවක් මේ වස්තුව තන්තුවක ගැට ගහලා තියෙන වස්තුවක්. මෙයාගේ බර දීලා තියෙනවා නිව්ටන් අපි ගමු 5යි කියලා. මෙයාගේ බර දීලා තියෙනවා නිව්ටන් 5යි කියලා. ඊළඟට මෙයා මත මේ පැත්තට හරියටම මෙතනින් F බලයක් දාලා මේකට ලම්බකව F බලයක් දාලා මේ වස්තුව හරියට සමතුලිතව මේ පද්ධතිය සමතුලිතව පවත්වා ගන්නවා කියලා කියනවා. මේ පද්ධතිය සමතුලිතව පවත්වා ගන්නවා කියලා කියනවා. මෙන්න මේ කෝණය දීලා තියෙනවා කියලා අපි හිතමු. මේ කෝණය දීලා තියෙනවා අංශක 60යි කියලා. මේ කෝණය දීලා තියෙනවා අංශක 60යි කියලා. බිත්තියක් තියෙනවා. ඒ බිත්තියට ගැට ගහලා තියෙනවා තන්තුවක්. මේ තියෙන තන්තුව ඒ තන්තුව මගින් ස්කන්ධය බිඳශම් 5යි, ඒ කියන්නේ ස්කන්ධය බිඳශම් 5යි, බර නිව්ටන් 5ක් වෙන වස්තුවක් රඳවාගෙන ඉන්නවා. ඒ වස්තුවට මේ පැත්තට F කියලා බලයක් දාලා මෙයාව මේ තියෙන පිහිටුමේ පිහිටවගෙන ඉන්නවා. අපෙන් අහනවා තන්තුවේ ආතතිය සහ F බලය පද්ධතිය සමතුලිතයි නම්, අපෙන් අහනවා පද්ධතිය සමතුලිත නම් පද්ධතිය සමතුලිත නම් අපෙන් අහනවා T තන්තුවේ ආතතිය සහ තන්තුවේ ආතතිය සහ රෝම ඉලක්කන් දෙක F බලයන්ගේ විශාලත්වය අහනවා. F බලයන්ගේ විශාලත්වය අහනවා. දැන් අපි දැන් ගාන හදන්න පටන් ගන්න ඕනේ. පටන් ගන්න කලින් අපිට පැහැදිලිවම දැන් මේක මත බල දෙකයි තියෙන්නේ. එහෙනම් තව බලයක් තියෙනවා. මොකක්ද ඒ තියෙන්නේ? මෙන්න මෙතනින් තන්තුවට වදිනවා T එකක්. තන්තුවට වදිනවා ආනතියක්. සෝරි ආතතියක් වදිනවා මෙතනින් තන්තුවට ආතති බලයක් ක්‍රියා කරනවා. දැන් එහෙනම් පැහැදිලිව හිතන්න මෙන්න මෙතන පැහැදිලිවම තියෙනවා හොඳ ඍජු කෝණී ත්‍රිකෝණයක් තියෙනවා. මෙතන ඍජු කෝණී ත්‍රිකෝණයක් තියෙනවා. අපිට මෙන්න මෙතන මේ විදිහටම මේ 5 නිව්ටන් කෙලින් සරල රේඛාවක් උට්ට දාගත්තොත් එහෙම මෙයා දීර්ඝ කරගත්තොත් මේ දිශාවට අපිට ගන්න පුළුවන් පහසුවෙන්ම මෙයා T කියලා ආතතිය තියෙන්නේ. අපිට ගන්න පුළුවන් මෙහෙම ඇවිල්ලා මේ මේ රේඛාවට මේ රේඛාව සමාන්තරයි නම් අපි දන්නවා මෙන්න මේ කෝණයත් අනිවාර්යයෙන්ම අංශක 60ක් වෙනවා. මේ කෝණයත් අංශක 60ක් වෙනවා. ඇයි ඒ? මෙහෙම ඇවිල්ලා ඇදෙන්නේ මොකද? සමාන්තර රේඛා දෙකක් තීරයක් රේඛාවකින් කැපිලා හැදෙන ඒකාන්තර කෝණ. Z අකුරේ හැදෙන කෝණ කියන්නේ ඒකාන්තර කෝණ විශාලත්වයෙන් සමාන වෙනවා. දැන් මේ කෝණය 60යි නම් මෙන්න මෙයත් 60ක් බවට පත් වෙනවා. දැන් මෙතනින් නෝඩ කඩලා දාන්න. දාලි වෙරලා අන්න දැන් T කියන ආතතිය විභේදනය කරන්න. මේ දෙන්නාට මුකුත් කරනාට වඩා හොඳම ලේසි මෙයා විභේදනය කරන්න. මෙයා විභේදනය වෙන්නේ කොහොමද? මෙයා මෙතනින් කරකවන්න මේ පැත්තට. මෙයා කඩන්න මේ පැත්තට එක සංරචකයක්. T ගේ කෝණය වැහෙන පැත්තට මේ දිශාවට තියෙන සංරචකේ එනවා. මේ දිශාවට කෝණයේ අංශක 60යි. එහෙනම් මෙතනින් ඉහළ දිශාවට තියෙන සංරචකේ එනවා. කෝණය වැහෙන පැත්තට නම් මෙහෙම කැඩෙන්නේ T cos 60යි කියලා. මේ සංරචකේ එනවා T cos 60යි කියලා. T cos 60යි. අනිත් සංරචකේ කැඩෙන්නේ මේ පැත්තට. මෙයාව මේ පැත්තට කෝණේ වැහෙන පැත්තට cos, කෝණේ යරන පැත්තට මෙන්න මේ දිශාවට තියෙන සංරචකයන් අපිට ගන්න පුළුවන් T sin 60යි කියලා. T sin 60යි කියලා ගන්න පුළුවන්. මේ T එක නම් මෙහෙට විභේදනය කරලා ඉහළට තියෙන සංරචකේ ගන්න පුළුවන් T cos 60යි.
जैसे मैं मैं पैतर कर ले ला मैं दिशा वाले दिया संगति की गांड पड़वा टी साइन हटाई किया रोमी लगता है क्या काम हुआ अभी इन आप इधर जब मैं ये दिशा वाले दिया तांतु याद दिया इन इससे लाम साला करना सिरस समतुलित है साला करना रोमी लगता है क्या गांड करना पड़वा सिरस समतुलित है साला करना सिरस समतुलित है गत्ता हम मैं पद्धति है मत दें टी ने मैं कल दिया ना टी एक एम डन ने आप ही දැන් ඊළඟට පද්ධතිය මත ඊළඟට තියෙනවා මොකද්ද t cos 60 පහළට තියෙනවා නියුටන් පහක් එහෙනම් මෙතනින් ගන්න පුළුවන් t cos 60 සමාන වෙනවා නියුටන් පහට නියුටන් පහට t cos 60යි කියන්නේ භාගයයි සමානයි 5යි මෙයා කෙලිම අරස් ගුණ කරන්න මේ දෙකෙන් ගුණ වෙච්ච ගමන් t සමානයි මෙතන යට එකක් තියෙන්නේ මෙහෙට ගුණ වුණ ගමන් නියුටන් වෙනවා 10යි කියලා ඊළඟ එක अभी साल का मीलांग रहना सिरस सामतुलित है साल को आना अभी रीलांग रह गाना पुलवां तिरस सामतुलित है गाना पुलवां तिरस सामतुलित है साल का पुआ मैं में दिशा वटे दिए ना एफ बल या मैंने में पैसे दिए ना टी साइन है टाइ अभी और आगे ता टी के अन्य उड़न दहाई किया था ना मित्र ने टी वेनुटे दा� मूल तुने यात्रा देखा है, देखा टेकाई, मेथरिंग क्या पिला है ना पहाई किया ना, अंडे नंगे ना उत्तरे, एफ बाले विशालत्व है ना, पहाई मूल तुनाई न्यूटन की है, पहाई मूल तुनाई न्यूटन की है ना, मैं के दिखते विभेदने की है ना कोटे संदर्भ ने, मैं कौन है वहीना पैतर के दिन वाला मुकद्द, कोस आय कोने वाहन वाह यार का वाने में इतने सिद्ध में कथा विभेदने दी वेनो कथा करना होने वाला निकाम में भी अवस्था भी गाना दन मतलब में पैतर कोने वहन पैतर ना टी को सेट आई अनि पैतर ना टी साइन नेट आई के लगा था इनाम में गाना वीडियो पे उस कर ले लगा गाना अभी अदते में वीडियो एक इन कथा करने कोटा स्टिक इवर करना තව වීඩියෝ එකකින් එනවා දෘඩ වස්තුවක සමතුලිතතාවය සහ මේ සීරීස් එක මේ විදිහට යන ගමන් ෆිසික්ස් කොටස් ටිකට අපේ සම්බන්ධයෙන් දරුවන්ට පුළුවන් ෆිසික්ස් කොටස් ටික දැන් මේ කතා කරන දේවල් උනත් කතා කරන්නේ ඒ ලෙවල් ටෙක්නොලොජි කරන දරුවන් මූලික කරගෙන කතා කරත් අපි කතා කරන්නේ බයෝ සහ මේ මැත්ස් කරන දරුවන්ටත් අදාළව මොකද මැත්ස් කරන අයට ගත්තොත් කම්බයින් මැත්ස් එකක් තියෙනවා फिजिक्स वाला तीन है ना बायोकर्म दरुवान में फिजिक्स वाला तीन है अतरह में ए फिजिक्स कोटे से बाले आते आधा वाला कोटे से में एसएफटी वाला ते विधि रहे में तीन है इतनी आप में कथा करने का टे वाला टे बड़ा करेगा ते ही वाला टे मीट आमतौर पर करने वाले मनोमानारी पार्ट में तीन है ना मैं वाला कैमर